ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම සුබ දවසක්. ඔන්න ඉතින් මම අද හදන්න හිතුවා කඩේ තියෙන අපි කවුරුත් කන්න කැමති සීනි බනිස් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන් විදියට ඔයගොල්ලොත් එක බෙදා ගන්න. ඉතින් මේ බලන්න කඩේ බනිස් එක වගේමයි ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. ඉතාමත් අඩු වියදමකින් අපිට මේක ගෙදරදීම හදාගන්න පුළුවන්. මේ විදියට හොඳට පුළුන් වගේ රසට ගොඩාක් මෙලකට මේක අපිට හදාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ. ඉතින් මෙන්න මේ විදියට උඩ පොත්ත හොඳට ගැලවෙනවා. ඇතුළත් හොඳ ලස්සනට පුළුන් වගේ තියෙනවා. ඉතින් බලමු කොහොමද මේක හදන්න කියලා. ඉතින් මේ තියෙන්නේ අපිට ඕමනා කරන දේවල්. මෙතන මම පාන් පිටි ග්‍රෑම් 500ක් අරගත්තා. හොඳට මේක හලලා අරගන්න. ඉතින් ඒ වගේම අපිට ඕමනා කරනවා සීනි ග්‍රෑම් 100ක්. ඒ වගේම බටර් අපිට ඕමනා කරනවා. ඇස්ට්‍රාවුණත් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රෑම් 60ක් අරගන්න. ඒ වගේම බිත්තර ගෙඩි දෙකක්. තව අපිට ඊස්ට් ග්‍රෑම් 15ක් අරගන්න. ඒ වගේම ලුණු ටිකක් වමනා කරනවා. ඒ වගේම අපිට තව කිරිපිටි මේසැහඳි දෙකක් වමනා කරනවා. ඒ වගේම අපිට මද රස්නේ වතුර තුන් කාලක් වමනා කරනවා. ඉතින් මේ ටිකත් අරගෙන අපි දැන් ඉක්මනට හදාගමු. මුලින්ම අපි භාජනයට අපේ මද රස්නේ වතුර ටිකයි අපේ ස්ටිකයි ඒ වගේ සීනි මේස හැන්දකුයි දාලා මේක හොඳට දිය කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මද රස්නි වතුර මේකට එකතු කරන්න. එතකොට මේක හොඳට ඇක්ටිව් වෙනවා. ඇල් වතුර එකතු කරන්න එපා. ඔංගොල්ලොන්ට කැමති නම් මෙතනදී වතුර වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකත් මද රස්නෙන් අරගන්න. ඉතින් දැන් අපි අපේ පිටිතික මේකට එකතු කරලා ඒකටම අපේ ලුණු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් අපේ කිරිපිටිතිකත් මේකටම දාලා අපේ සීන් ටිකත් මේකටම දාගන්නවා. දාලා මේක හොඳට දැන් කලවම් කරගන්න මේ විදියට. ඉතින් මේක මේ විදියට ටිකක් කලවම් කරගෙන අපේ අනිත් බටර් ටිකයි ඒ වගේම බිත්තර දෙකයි මේකට එකතු කරගමු. ඉතින් ඒකත් මේකට දාලා හොඳට දැන් මේක අනා ගන්න තමයි තියෙන්නේ. ටිකක් අතර ඉදෙනවා. අපි අතින් අලන නිසා අපි විනාඩි 15ක් විතර මේක අනා ගමු. ඉතින් මැෂින් තියෙන අයට පුළුවන් මැෂින් එකෙන් මේක අනා ගන්න. මැෂින් එකෙන් අනනවා නම් අනිවාර්යෙන් විනාඩි 10ක් 12ක් විතර මේක මැෂින් එකෙන් අනා ගන්න. එකම දිගට අනන්නත් එපා. නවත්ත මේක අනා ගන්න. ඉතින් දැන් ඕගොල්ලොන්ට තේරෙනවා මේක හොඳටම දැන් අතේ ඇලෙනවා කියලා. ඉතින් අතේ ඇලුනට කමක් නැහැ. මේක තමයි පදම. ඉතින් පනිස් මිශ්‍රණය ගොඩාක් අතේ ඇලෙනවා. ඉතින් නවත්තන්න නැතුව ඉස්සරහටම මේක අනාගන්න. මේක හොඳට ඉලාස්ටික් එකක් වගේ හොඳට ඇදෙනකන් අපි මේක අනාගන්න ඕනේ. නැවත පිටි එකතු කරන්න යන්න එපා කොයිම වෙලාවකවත්. අතේ ඇලෙද්දි මේ විදියට ටිකටම අනා ගන්න ඕනේ. ඉතින් මේක මැෂින් එකේ හදනවා නම් ගොඩක් ලේසි. ඉතින් හැම කෙනාටම මැෂින් නැහැනේ. ඉතින් නැති අයට මේ විදියට හදා ගන්නත් පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවද දැන් පදම ටිකක් වෙනස් වීගෙන එන්නේ. ඉතින් තව මේක අනන්න ඕනේ. තව මදි. තව මේක හොඳට අනා ගන්න ඕනේ.
දැන් වටේ තියෙන ඒවත් හොඳට එකතු කරලා මේ විදියට අරගෙන තව ටිකක් අපි අනාගමු. දැන් අපි අතට පිටි ටිකක් මේ වෙලාවට ගා ගන්න. මොකද දැන් අපි ගොඩක් දුරට මේ කලාවෙන් ඉවරනේ. ඉතින් ඒක නිසා අතට පිටි චුට්ටක් පිටියකට ගාලා අරගෙන මේක අනා ගන්න. ඉතින් දැන් අපි කරන්නේ විනාඩි 10ක් මේක අනාගෙන ඉතුරු විනාඩි 15 බෝඩ් එකට දාලා මේක විනාඩි 5ක් හොඳට අනා ගන්න ඕනේ. ඉතින් දැන් අපි මේක මේ විදියට හෝල් එකෙන් අරගෙන අපි මේක බෝඩ් එකට දාලා අනාගමු. ඉතින් මේ බලන්නකෝ පදම මේක තමයි හරි පදම. ඉතින් පිටි ටිකක් මේ විදියට ඉහාගෙන හොඳට දැන් අපි මේක විනාඩි 5ක් එක දිගට හොඳට අනාගමු. ගොඩාක් අත තද කරන්න එපා. සාමාන්‍යයෙන් අත පුරුලට වගේ හිටින්න උඩින් වගේ මෙහෙම අනාගන්න. දැන් අපි මේක අනලා ඉවරයි. අපේ අතේ තියෙන ඒවත් මේ විදියට මෙහෙම අරගන්න. අරගෙන දැන් අපි අතට පොල් තෙල් ටිකක් ගාගෙන හොඳට ෂේප් කරගෙන ඩබල් සයිස් වෙනකම් මේක තියමු. ඔගොල්ලන්ට පේනවනේ දැන් හොඳට මේක ඇනිලා තියෙන්නේ. ඉතින් මේ ගානට එනකම් ඔගොල්ලෝ මං කියලා දුන්න විදියටම අනා ගන්න. දැන් අපි තෙල් ගාගත්තු භාජනයකට මේක දාලා හොඳට ඩබල් සයිස් වෙනකම් වහලා තියමු. ඉතින් අපි බලමු ඊට පස්සේ මේක කොහොමද තියෙන්නේ කියලා. ඒ අතරතුරේදී ඔය කරන්න පොඩි වැඩක් තියෙනවා. බනිස් එකට උඩට ගාන සීනි මිශ්‍රණය හදාගන්නත් ඕනේ. ඒ වගේම පවන් එකට දාන ට්‍රේ එක ලෑස්ති කරගන්නත් ඕනේ. ඉතින් මේ තියෙන්නේ බේකින් පේපර් එකක් දාලා අපි බනිස් එක පෝරණයට දාන තැටිය මේ විදියට ලෑස්ති කරලා. ඉතින් සීනි සිරප් එක හදාගන්නත් මේ විදියට සීනි මේස හැන්දකට වතුර මේස හැඳි දෙකක් දාලා සාමාන්‍ය තරමට නටව ගන්න. ගොඩාක් ඇලෙනකන් මේක හින්දන්න එපා. සීනි ටික හොඳට තිය වෙලා මේ විදියට හොඳට උතරවනකන් තියාගන්න. ඉන්සි අන්තමට නිකන් සිරප් එක වගේ හැදීගෙන එද්දි ඉක්මනින්ම මේක බාගන්න. ඉතින් ඒක ඉක්මනින් හදාගන්න පුළුවන්. මේක හදලා මේ විදියට නිවෙන්න තියන්න. දැන් අපි බලමු අපේ පිටි එක. මේ බලන්නකො හොඳට පිපිලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝගේ අත් දෙකට තෙල් ටිකක් ගාගෙන මේකේ තියෙන වායු බබළු තද කරලා අත් දෙකෙන් මේ විදියට අරගන්න. මෙන්න මේ විදියට. ඉතින් ඊට පස්සේ මේක හොඳට මේ විදියට ගලවලා අරගෙන ග්‍රෑම් 100ක වගේ බෝලවලට කඩා ගන්න ඕනේ. ඉතින් ඊට වඩා කුඩා බෝලත් කඩා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැක්කද හොඳට ඉලාස්ටික් එක වගේ මේක තියෙනවා. ඉතින් දැන් බෝල ටික කඩාගෙන අපි කලින් ලෑස්ති කරගත් අපේ ට්‍රේ එකේ ඔක්කොම ටික පිළිවෙලට තියාගමු. ගොඩාක්ම ලං කරන්නත් එපා තියද්දි. මොකද දැන් මේක ඩබල් සයිස් වෙද්දි එකට කැලෙනවා. ඉතින් ඒක නිසා මේක හරියට ඉඩ ඇතුව තියාගන්න. ඕගොල්ලෝ තව ටිකක් කුඩා බෝල හදනවා නම් ඕගොල්ලන්ට පුළුවන් දෙපාරකට පෝරණයට දාන්න. ලොකු ඒවා හදනවා නම් මේ විදියට
ටිකක් ඈත් ඈත් කරලා තියාගන්න. ඉතින් ඕගොල්ලොන්ට පෙන්නන්න මම තව එකක් හදලා පෙන්නන්න. ඕගොල්ලෝ මේ වෙලාවේදී බෝලේ හදද්දී හොඳට යට චේක් කරගන්න, මොකද නැත්තම් බනිස් එක උඩට පිපෙද්දී පුපුරනවා උඩ. ඉතින් එහෙම නොවී තියෙන්න නම් මේ විදියට ලස්සනට මේ යට හරිය ලස්සනට හදාගන්න ඕනේ, කඩතොළු හිටින්නේ නැතිව. ඉතින් දැන් ඔක්කොම බෝලා ටික අපි දැන් හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්තු බෝලා ටික. දැන් මේක පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා මේක ඩබල් සයිස් වෙනකන් තියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලමු අපි, මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ හොඳට පිපිලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට උවමනා වෙනවා තව බිත්තර කෙටියක් හොඳට ගහලා දැන් අරගන්න. දැන් අපි උඩට බිත්තර සාර ටිකක් ගා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට බිත්තර ටිකක් උඩට ගා ගන්න. සේරම බිත්තර වල මේ විදියට ඉක්මනින් ගා ගන්න. ඉතින් මේ වෙලාවට ඔයගොල්ලෝගේ අවන් එක සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තියාගන්න. ඉතින් විනාඩි 20ත් 25ත් අතර කාලයක් අපි මේක දැන් බේක් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝගේ අවන් වල සමහර විට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්, ඒක නිසා ගොඩක් අවධානමෙන් ඉන්න, නිතරම මේක ගැන විමසලිමත් වෙන්න, ගොඩක් අර වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේක ගැන උවමනාවෙන් ඉන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවනේ හොඳට දැන් අපේ බනිස් ටික උඩට පිම්බිලා එනවා. ඉතින් ගොඩක් සතුටුයි නේද ඔයගොල්ලන්ටත් මේ විදියට හදාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් හදලා අනිවාර්යෙන් රස බලයි කියලා මං හිතනවා. ඉතින් තව ටික වෙලාවකින් අපේ බනිස් ටික අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද කියලා. මේ තියෙන්නේ අපි හදාගත්තු අපේ බනිස් ටික. මට හරියටම විනාඩි 25ක් ගියා. දැන් අපි කරන්න ඕනේ මේක විනාඩි 10ක් 15ක් විතර පිරිසිදු රෙදි කෑල්ලකින් මේක වහලා තියන්න හොඳට නිමිනකම්. ඉතින් ඊට පස්සේ අපි බලමු මොනවද කරන්න කියලා. ඉතින් විනාඩි 15කට පස්සේ මේ තියෙන්නේ හොඳට රැලි වැටිලා කඩේ බනිස් එක වගේම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් ගොඩාක් ආසයිද මේක දකිද්දි කියලා මං හිතනවා. දැන් බලමු අපි ඊළඟට මොකද්ද කරන්න කියලා. අපි කලින් හදාගත්තු අපේ සීනි සිරප් එක මේ විදියට දැන් උඩින් ගාගන්න. ඉතින් සේරම බනිස් වල මේ විදියට ගාගෙන ඕගොල්ලෝ කැමති විදියට උඩට සීනි ටිකක් මේ විදියට ඉහා ගන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේක රස බලන්න. ඉතින් ගොඩක් අමාරු දෙයක් නෙමේ මේ බනිස් හදනවා කියන එක. ඉතින් මං කියපු විදියට කියපු ප්‍රමාණයන්ට බඩු අරගන්න පිටි 500කට හදලා බලන්න මුලින්ම. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතනවා වරදින් නැතුව හදන්න පුළුවන් වෙයි කියලා ඔයාලාටත්. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කඩලත් පෙන්නන්නම් එකක්. ඉතින් මේ බලන්නකෝ පුළුන් වගේ ඇතුලේ ඇත්තටම හරිම සුවඳයි. ඉතින් උඩ පොත්තත් මෙන්න මේ විදියට හොඳට ගලව ගන්න පුළුවන්. ඉතින් හරියට නියමටම අපේ බනිස් එක ඇවිල්ලා තියෙනවා. පුළුන් වගේ හරිම රසයි මේක. ඉතින් මං හිතනවා අනිවාර්යෙන්ම හදලා බලයි කියලා. නැවතත් අලුත් දවසක මේ විදිය රසම රස රෙසිපි එකක් එක්ක ඉක්මනින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්. Thank you.